දැන් මේ හැම දෙයක්ම ඉවරයි කියලා මන්ට හිතුවත් තවත් ප්‍රශ්නයක් අපිට නැහැ කියලා අදින් පස්සේ රෙහානුත් එක්ක එක වහලක් යට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා මන්ට හිතුවත් පාරදිකේ ඉස්සරහට තමයි ලොකුම ප්‍රශ්නේ බණ්ඩිට එන්න ගන්නේ මොකද මං එහෙම කියන්නේ රෙහාන් මේ පෙද්දි බණ්ඩි ගැන දන්නේ බණ්ඩි අඟුලානේ හැදුනත් බණ්ඩි කියන චරිතය ගොඩක් අහිංසක චරිතයක් කියලා ඉතින් ඒ නිසාමයි රෙහාන් තීරණය කරන්නේ ආපව සැරයක් බණ්ඩිට සමාව දීලා තමන් ළඟට ගෙන්න ගන්න. ඉතින් මේ මොනදේ සිද්ධ වුණත් එදා රෙක්සිට නානායාකාර කියපු දේ නිසා රෙක්සි හැම වෙලේම දැන් සන්නිදිහා බලන්නේ දෙගිඩියාවකින්. මොකද නානායාකාර රෙක්සිගේ මූණටම කියනවා ඔය බුරිච්චිත් එක්ක අලුකබෙය දිගටම හිටිය අනිවාර්යෙන් අලුකබෙය පාරට වැටෙනවා කියලා. ඉතින් මේ දෙත් එක්ක නානායාකාර මේ කිව්ව කතාවේ ඇත්ත නැත්ත තනියම හොයන්න රෙහාන් පාරදිගේ ඉස්සරහට කටයුතු කරන්න නියමිතයි. ඉතින් අහිංසකය වගේ තාමත් රංගපාන බන්ටිගේ ඇත්තම ජීවිත කතාව මේ පාර නානායාකාර එලි කළා දායිද? එහෙම නැත්නම් මේ හැම දෙයක් ගැනම බන්ටිම රෙහාන්ට කියයිද? ඔයාගේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ සේරම අතරේ දැන් රුක්ෂානා ඉන්නේ හොස්පිටල් එකේ කියලා ඔයා දන්නවා. ඉතින් පාරදිගේ මේ සතියේදී රුක්ෂාන හොස්පිටල් එකේ ඉඳන් ගෙදර එන්න නියමිතයි. ඉතින් ඒ ආවයින් පස්සේ සුපිරි දෙයක් වෙන නියමිතයි. ඉතින් ඒ දෙ මොකද්ද කියලා හරියටම දැනගන්න දිගටම නැඳලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග